විරාමයෙන් පස්සේ ඔබව අරගෙන යන්න සූදානම් වෙන්නේ ගෙත්තම් විශේෂාංගයට. අදත් සූදානමින් ඉන්නව නිවස ලස්සන කරගන්න. සමහර විටක මේක ස්වයං රැකියාවක් බවට පත් උනත් පත් කරගන්න පුළුවන් විදිහේ නිර්මාණයක් තමයි. ඕන අද දවසේදී අපි අරන් ඇවිල්ලා තියෙන කියන කාරණේ මතක් කරන්නට ඕනේ. බොහෝ දේවල් කියන්න තියෙනවා ලස්සන නිර්මාණයක් ගැන ඔබට කියන්න තියෙනවනේ. එනිසා සූදානම් වෙන්න ප්‍රවේශයක් ලබා ගන්න මේ ගෙත්තම් විශේෂාංගය. හොඳයි, ඉතින් ගෙත්තම් විශේෂාංගයෙන් ඔබට බොහොම ලස්සන නිර්මාණයක් අරගෙන අද මැදිරියට ඇවිල්ලා ඉන්නව ඇය. මේ ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී වරුණ උලිස්සේව මහත්මිය. ආයුබෝවන් සුබ දැසන. ආයුබෝවන් සුබ දැසන. හොඳයි, ඔන්න දැන් ලස්සන ගෙත්තමක් අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා කිව්වනේ. අද හිතාගන්න බෑ මංගලගත් නෑ මොකද්ද ගෙත්තම කියලා. කොහොමනත් ඔන්න ඔබතුමිය ළඟම තියෙනවා. අපි එනිසා මොකද්ද මේ නිර්මාණය කියලා කියමු. ඔව්, මේක කියන්නේ බෝතලයක් නිර්මාණය කරලා තියෙන්නේ. මේක ක්‍රැක් කරලා තියෙන්නේ. දැන් ගොඩක් අය මේක ලොකු එකෙන් දැන් ඉස්සර නම් මේක තිබ්බ ඇත්තටම ක්‍රැකල් මීඩියම් කියලා. නමුත් මෙතන අපිට තියෙන්නේ මේ බෝතලේ නිකන් අර ඉරිතලල වගේ ඒ ස්වභාවය ගන්න හැටි තමයි මම අද කියලා දෙන්නේ. එතකොට මේකේ අපි සාමාන්‍ය කියන්නේ ලොකු වියදමක් දරන්නේ නැතුව අපිට මේක කරගන්න පුළුවන්. අන්න ඒ ක්‍රමය තමයි මම අද කියලා දෙන්නේ. එතකොට අපිට මේක දැන් මම බෝතලයකට කරලා තිබ්බත් ඕගලන්ට පුළුවන් මේක කැන්වස් එකකට කරන්න, ලීයකට කරන්න, බිත්තියකට, ඒ වගේම තමයි ඕගලන්ට පුළුවන් කියන්නේ පොඩි කියන්නේ අපිට බොක්ස් එකකට කරන්න පුළුවන්, කේක් බොක්ස් එකකට, ඒ වගේ දේවල් වලට මේක භාවිතා කරන්න පුළුවන්. මේ ක්‍රමයේ ඇත්තටම ගොඩක් ලේසි, ඒ කියන්නේ අඩු වියදමකින් කරගන්න පුළුවන්. අන්න ඒක තමයි මම අද කියලා දෙන්නේ. හරි, එහෙනම් ඔන්න දැන් ඔබට පුළුවන්කමක් තියෙනවා නිවස ඉඳගෙන මේක බලාගෙන ඉඳලා අදම මේක කරන්න පටන් ගන්න පුළුවන්කමක් තියෙනවා. බොහොම ලස්සනට අලංකාරව තමයි නිවස තියාගන්න කැමති ඔබට. හොඳයි, දැන් ඔබතුමිය කිව්වල දැන් මේක කරගන්න පුළුවන් ලස්සන නිර්මාණයක් කියලා. මොනවද මේකට අවශ්‍ය කරලා තියෙන්නේ? ඔව්, මම මෙතෙන්දී භාවිතා කරනවා ඇක්‍රලික් කලර්ස් කියන්නේ අපි කියන්නේ රෙදි පින්තාරු වලට ගන්නම ෆැබ්‍රික් කලර්ස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි කියන්නේ ඇක්‍රලික් එක පාවිච්චි කරනවා කියන්නේ අපිට වීදුරු වලට, ඒ වගේම ලී, රෙදි, ඒ කියන්නේ ඕනම දෙයකට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ෆ්ලැට් බ්‍රෂර්ස් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ක්‍රාෆ්ට් ග්ලූ එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතන විශේෂත්වය තියෙන්නේ මේ ග්ලූ එකේ. අපිට මේ ග්ලූ එකක් පාවිච්චි කරන්න ඕනේ. ওই ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි හෙයා ඩ්‍රයර් එකක් අවශ්‍ය වෙනවා. කැමති වර්ණයක් යොදා ගන්න පුළුවන්කමක් තියෙනවනේ. Tamanට අවශ්‍ය විදිහට මේ වර්ණ ගැලපීම කරන්න පුළුවන්කමක් තියෙනවා. වර්ණ ගැලපීම නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අපිට මම මෙතනදී වර්ණ දෙකක් භාවිතා කරනවා. ඉතින් ඒ වර්ණ දෙක ඔයගලන්ට අවශ්‍ය විදිහට භාවිතා කරන්න පුළුවන්. දැන් ඉතින් නත්තලත් ළඟ ළඟ වෙනවනේ. ඒ නිසා මේකටත් මේ නිර්මාණය දැන් නත්තලේ තියෙන සුපුරුදු වර්ණනේ, ඔය රතු පාට, කොළ පාට, ගෝල්ඩ් පාට, ඔන්න වගේ පාට තියෙනවනේ. ඒ නිසා ඔන්න ඔබටත් පුළුවන්කමක් තියෙනවා මේකේ වගේ සැරසිලක් උනත් කරගන්න. ඔව්, මේ වගේම අපිට වර්ණ ගැලපීම් වගේ, ඒ කියන්නේ පසුබිමයි, ඒ කියන්නේ අපි උඩින් ගන්න පාටයි තමයි මෙතනදී අපි ගලප ගන්න ඕනේ. ඉතින් ඒ දෙක ඔයාලට කැමති පාටවල් ගන්න පුළුවන්. එහෙනම් ඔන්න දැන් අපි නිර්මාණයට යමු. ඔව්, මුලින්ම අපි බෝතලයක් අරගන්නවා හොඳට පිරිසිදු කරපු. එතකොට මෙතෙන්දි මම බෝතලයක් ගත්තට ඕගලන්ට කැමති එකක් ගන්න, ඒ කියන්නේ බෝතලයක් ප්ලාස්ටික් එකක් නැත්නම් ලීයක්, ඒ වගේ ඕඩ එකක් ගන්න මම මෙතෙන්දි ක්‍රමයේ තමයි කියලා දෙන්නේ. ඒකයි මම මේකේ කොටසක් කියලා දෙන්නම්. මොකද මුළු සම්පූර්ණයෙන් ගන්න ගියාම මෙතන වේල ගන්න අපහසු වෙන්නේ. අන්න ඒ නිසා මුලින්ම අපි කරන්නේ මේකට මම සුදු වර්ණය ගා ගන්නවා. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ සමහර තීන්ත මේ වීදුරු වලට අල්ලන්නේ නැහැ. දැන් මම මෙතනදී පින්සලක් පාවිච්චි කරනවා. නැත්තම් මේකෙදි අපිට පාවිච්චි කරන්න පුළුවන් ස්පොන්ජ් කෑල්ල. මෙන්න මේ විදිහට ටිකක් වැඩිපුර ගා ගන්න. ඒතර අපිට ටිකක් ඉක්මනට ගා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ සම්පූර්ණයෙන්ම මේකේ මේ බෝතලේ. හොඳයි, අපේ නිර්මාණය දැන් ඔන්න ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. සම්පූර්ණ සුදු වර්ණය තමයි ඔන්න අපි මේ මේකේ ගා ගන්නවා. දැන් මම මේකේ එක ලේයර් එකක් ගාලා මේක වේලෙන්න තියෙනවා. හරි. දැන් මේකේ එක ලේයර් එකක් මේ වගේ ගා ගන්නවා. දැන් මේ මම මෙතෙන්දී සුදු වර්ණය ගෑවට මෙතෙන්දී සුදු වර්ණයම අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතෙන්දී ඔයගලන්ට අවසානයේ පැහැදිලි වෙයි කැමති වර්ණයක් ගා ගන්න පුළුවන්. දැන් අපි පසුබිම පේන්නේ නැති වෙන්න හැබැයි ගා ගන්න. ඒ කියන්නේ බෝතලේ වීදුරු කියලා පේන්නේ නැති වෙන්න අපි ගා ගන්න ඕනේ. දැන් මේක ස්පොන්ජ් එකක් යොදාගෙන තියන්නේ. ස්පොන්ජ් එකක් යොදාගත්තාම ටිකක් වැඩියෙන් ගෑවෙනවා. අන්න ඒ නිසා තමයි ස්පොන්ජ් එකක් භාවිතා කරන්නේ. නමුත් ඒක අනිවාර්ය නැහැ. අපිට පින්සලෙන් උනත් කරගන්න පුළුවන්. දැන් අපි මේ විදිහට එක ලේයර් එකක් ගාගත්තට පස්සේ මේක වේල ගන්න ඕනේ.
වේලල ඉවර වෙලා අපිට පුළුවන් මේකට උඩින් තව ලේයර් එකක් ගා ගන්න. ඉතින් දැන් මෙතන වේල වේල ඉන්න ඇත්තටම අවශ්‍ය නැහැ. මම ඉතින් තව එකක් ගාගෙන ආවා. හරි. ඔන්න දැන් දෙවනි පියවර විදිහට අපිට තවත් මේක පෙන්වන්න පුළුවන්. මේක පෙන්වන්න. මෙන්න මේ විදිහට මම මේකේ ඩබල් ලේයර්ස් දැන් ගාලා තියෙනවා. එතකොට දැන් මේක හොඳටම වේලිලා තියෙන සම්පූර්ණයෙන්ම බෝතලේම සුදු වර්ණය ගාලා තියෙනවා. ගාලා තියෙනවා. ඊට පස්සේ අපි මේකේ ක්‍රාෆ්ට් ග්ලූ එක පාවිච්චි කරනවා. හරි. දැන් ඔන්න බලන්නකෝ දැන් ඔබේ නිවසේ ඉඳගෙනම ඔබට කරන්න පුළුවන් හොඳම නිර්මාණයක්නේ අපි මේ අරගෙන අවිලා තියෙන්නේ. ඒ නිසා ඉතින් අර නිවසට වෙලා ඉන්න අතරතුරේදී තමන්ගේ මුළු තැන්ගේ වැඩ ටික අවසන් වුණාට පස්සේ ටිකක් මේ නිර්මාණයක් කරලා බලන්න පුළුවන්, මනස සූපත් කරගන්න පුළුවන්. සමහර විටකදී මේක ගෙදර අලංකරණයට විතරක් නෙමෙයි ස්වයං රැකියාවක් බවට උනත් පත් කරගන්න පුළුවන්. ඔව් ඇත්තටම එහෙම කරගන්න පුළුවන්. මොකද අපි මිලදී ගන්න ගියාම නම් ගොඩාක් මිල අධිකයි මේ වගේ බෝතලයක්. මොකද සාමාන්‍ය බෝතලයකින් අපි මේ නිර්මාණ කළා ඉතින් මේ විදිහට විතරක් නෙමෙයි මම ගොඩාක් ක්‍රම කියලා දීලා තියෙනවානේ. ඉතින් ඒ හැම ක්‍රමයකටම අපිට බෝතලේ විවිධ විදිහට නිර්මාණ කරන්න පුළුවන්. ඉතින් අපිට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් මේ ක්‍රමවලින්. ඒකයි දැන් මම මේ කියලා දෙන එක දැන් මම අද බෝතලේට කරාට ඔයගලන්ට විවිධ දේවල් වලට මේක කරලා බලන්න පුළුවන්. දැන් මම මේකේ ක්‍රාෆ්ට් ග්ලූ එක මෙන්න මේ විදිහට ටිකක් ගොරෝසුවට ගා ගන්නවා. ඒක නම් මම ගානේ පින්සලකේ. සම්පූර්ණයෙන්ම ගන්න මම මුලින්ම ගානේ පැත්තක. මේ වගේ ටිකක් වැඩිපුර. වැඩිපුර ගා ගන්නවා. හොඳයි. බොහොම ලස්සන නිර්මාණයක් අවසානයේදී දකින්න පුළුවන්කම තියෙවි කියලා විශ්වාස කරනවා. මොකද තාමත් අපි ඉන්නේ පළවෙනි දෙවෙනි පියවරවලනේ. ඒ නිසා කෙනෙකුට හිතන්න පුළුවන්කමක් තියෙනවා මේ සුදු වර්ණ ආලේප කළා වුණ දැන් මොකද්ද මේ කරන්නේ ගම් එක ගානවා. ඔව් ඒ නිසා මේ මේකේ අවසානයේ මොන වගේ නිර්මාණයක් ඒද කියලා හිතනවා ඇති. හරි. ඉතින් අපිත් එක්ක රැඳලා හිටියොත් ඔබට මේ අවසාන නිර්මාණය කොහොමද ලස්සනට තියෙනවද? අලංකාර නිමාවක් තියෙනවද? මේ දේවල් දැනගන්න පුළුවන්කම තියෙනවා කියලාත් මතක් කරන්න ඕනේ. ඔව්. දැන් ඔන්න මම ගම් එක කොටසකට ගාගත්තා. මොකද සම්පූර්ණ ගා ගන්න බෑ මේක අල්ලගන්න අමාරුයි නේද නිසා කොටසින් කාලයත් එක්කයි කොටසින් කොටස කරන නිසා. ඊට පස්සේ මම මෙතෙන්දී ආයි ඇක්‍රිලික් කළු පාට පාවිච්චි කරනවා. කළු වර්ණය ගන්නවා ෆ්ලැට් බ්‍රෂ් එකකට ටිකක් වැඩියෙන් ටිකක් වැඩියෙන් අරගෙන මෙන්න මේ විදිහට අත තද කරන්නේ නැතුව. මොකද ගම් එක වේලෙන්න ඉස්සෙල්ලා තමයි මේක ගන්නෙ. අත තද කරන්නේ නැතුව එක උඩ ගන්නෙත් නැහැ. ගාන්න නැතුව එකම අතට හරි එක එක අතට හරි ගම් එක වේලෙන්න ඉස්සලා ගන්න. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේ වගේ හිස් තැන් නැති වෙන්න ගා ගන්න ඕනේ. හරි. ඉතින් මේ ඔය දැන් එතකොට ඔය මේ යොදාගෙන තියෙන කළු පාටෙන් දැන් ඔය අරගෙන තියෙන අපි හැබැයි ඒකෙදි මේ මූලික වර්ණය වෙනස් කරගන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. වර්ණ වෙනස් කරගන්න එක නම් අපිට මේ වගේ يعني පසුබිමයි මුලින් උඩින් ගන්න වර්ණය වර්ණ දෙක වෙනස් කරගන්න පුළුවන්. මැදට අපි ගන්නේ ක්‍රාෆ්ට් ග්ලූ එක. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා හෙයා ඩ්‍රයර් එක. වේල ගන්න ඕනනේ. වේල ගන්නවා කියන්නේ අපිට ක්‍රැක් එක ලැබෙන්නේ මෙන්න මෙතනදී. අපිට මේක වේල ගන්නකොට තමයි මේ ක්‍රැක් එක ලැබෙන්නේ. ඔන්න දැන් ඔබට තේරෙනවා සමිත රූප සටහන් තිබුණේ ඔය ඔය විදිහටම මේ ලස්සන නිර්මාණය තව සංගීතය කියලා හිතනවා හැබැයි නේද මේ වෙන ලෙවලුත් එක බලාගෙන යනකොට හැබැයි මොකද හරිම ලේසියෙන් කරගන්න දැන් මේක පේනවා ඇති ඉබේම මේකේ හෙයා ඩ්‍රයර් එක අල්ලනකොට ඉබේම වේලිලා පොඩ්ඩක් රස්නේ හැබැයි අල්ලන්න ඕනේ. නිර්මාණයක් කරගන්න වෙලාවක් නැහැ කාලයක් නැහැ කියලා හිතපු අයට
පුංචි වෙලාවක් අරගෙන මේ දේ කරලා ආයි පැත්තකින් තියලා ආයිමත් තමන්ගේ නිර්මාණය අරගෙන තමන්ගේ ගෙදර වැඩ ටිකක් කරගෙන ආයි වේරණකම් බලාගෙන තව චුට්ටක් වෙලා අරගෙන මෙන්න මේ වගේනේ පියවෙන් පියවර ඔබට මේ වැඩේ කරගන්න පුළුවන්කම තිය සමහර විට දවසක් විතරයි මේ වැඩේට මේ දවසක් යන්නේ ගෙදර වැඩ ටිකක් කරන අතරතුර දවසක් යන්නේත් නෑ මොකද සුදු වර්ණේ වෙන ඒකටත් අපිට ඕන හෙයා ඩ්‍රයර් කරලා වේල ගන්න පුළුවන් දැන් මෙතනදීත් අපිට ආයි වේලන්න දෙයක්වත් නෑ හෙයා ඩ්‍රයර් කැල්ලුවම ඇත්තටම ඉක්මනට වේලෙනුනේ නමුත් අපි මේක පැයක් විතර තව තියන්න ඕනේ මේක හොඳට වේලෙනකම් මොකද අපි මේක උඩ මොන හරි නිර්මාණයක් ඇඳ ගන්න අවශ්‍ය නිසා දැන් මේ විදිහට අපිට කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකේ උඩින් එක්කෝ පින්තූරයක් අලවන්න පුළුවන් ඩෙකුපාජ් ක්‍රමයට නැත්නම් අපිට පුළුවන් අපිට මල්ලන් දින්න පුළුවන් නම් කොලන් දින්න පුළුවන් නම් නැත්තම් ඕනම රූපයක් මේ කුඩ ඇඳ ගන්න. අපි එහෙනම් එකකුත් ඇඳලා පෙන්නමුනේ. හරි. ඒක අපි මේ පෙන්නමු. ඉතින් දැන් අපි ඔබට කියවනේ දැන් මේ නිර්මාණය කරන අතරතුරේදීනේ අපි හිටියේ දැන් හරි. දැන් ඔබතුමිය කිව්වා මේකට ස්ටිකර් එකක් අලව ගන්න පුළුවන් කියලා කිව්වා. මලක් ඇඳ ගන්න පුළුවන් කියලා කිව්වා. කැමති නිර්මාණයක් යොදා ගන්න පුළුවන් කියලා කිව්වනේ. අද අපි මොකද්ද මේකට කරන්නේ? අපි මේකට මලක් අඳිමු ලේසියම ක්‍රමේනේ. අපිට හැමතිස්සෙම ඇඳ ගන්න පුළුවන් නිසා මම පහසුවෙන් කරන ක්‍රමය තමයි මට වන් ස්ට්‍රෝක් පේන්ටිං එක. ඉතින් වන් ස්ට්‍රෝක් පේන්ටිං එකකින් අපිට එකපාර මලක් ඇඳ ගන්න පුළුවන්. එතකොට අපි මුලින්ම අඳින්නේ කොළ ටිකනේ. එතකොට මම කොළයි සුදු වර්ණය එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මෙතන කැමති තැනක මුලින්ම කොළ ටික ඇඳ ගන්නවා. ඔන්න බලන්නකෝ දැන් බොහොම ලස්සන නිර්මාණයක් අපිට අවසානයේදී දකින්න පුළුවන්කම තියෙවි කියලා අපි කිව්වනේ. එනිසා මේ නිර්මාණය තමයි මේ නිර්මාණය කරගෙන යන්නේ. දැන් මේකට හැබැයි මං හිතන්නේ මේ ඔය දැන් ඔබතුමිය යොදාගෙන තියෙන වර්ණ ටික තියෙනවනේ. ඒ වර්ණ ටික හරි ලස්සනට ගැලපෙනවා. දැන් මේ කළු වර්ණයේ යොදාගත්තට පස්සේ කොළ සුදු වගේ වර්ණත් එක්ක ගැලපෙනකොට ඒක හරිම ලස්සනයි. ඔව් අර කළු වර්ණයක් ඇත්තටම පසුබිමට දැම්මහම අනිත් කලර්ස් හයිලයිට් වෙලා පේනවා. අනේ ඒ නිසා තමයි ගොඩක් වෙලාවට නමුත් තමුන්ට අවශ්‍ය විදිහට මේක යොදා ගන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. දැන් මම මට ඕන තැන මම කොළ ටික ඇඳගත්තා. ඊට පස්සේ අපිට මේකේ මලක් ඇඳ ගන්න පුළුවන්. හරි. තමන්ගේ නිර්මාණ හැකියාවත් එක්ක සමහර විට තමන්ගේ විසිත කාමරයේ තියෙන වර්ණ ටික එහෙම නැත්නම් තමන්ගේ කර්ණ එකේ තියෙන වර්ණ ඔන්න වගේ දේවල් ඔබ හරියට ගලපනවානේ. ඒ ගලපන වර්ණත් එක්ක මේ දේවල් යොදාගෙන මේ නිර්මාණය කරගන්න හැකියාවක් තියෙනවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ. හරි. දැන් මේ වෙද්දී අපි කොළ ටික ඇඳලා ඉවරයි. කොළ ටික ඇඳලා ඉවරයි. ඊට පස්සේ අපි කරන්නේ මේකට මලක් ඇඳගන්න එක. මලක් අඳින්න අපි රතු වර්ණය පාවිච්චි කරමු. මේ හරි. දැන් අපි ඕන රතු වර්ණේ නේද? ඔව්. මං හිතන්නේ මේක නත්තලට නම් බොහොම හොඳයි කියලා. ඔව්. මේකට පොයින්සෙටියා මලක් ඇඳනනම් නත්තලට භාවිතා කරන්න පුළුවන්. නත්තලට භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා ඕන ගෙදරදීම නිර්මාණයක් කරන්න හිතාගෙන ඉන්නෝ නම් තමන්ගේ නිවස මේ කාලේ වෙනකොට අලංකරණය කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් වෙනවා නම් ඉතින් අපි සමනඟ දෙසැම්බර් පළවෙනිදා වගේදී පටන් ගන්න ඕනේ මේ දේවල් නේද? ඔව්. සමහරවිට දැම්ම තියන් පටන් ගන්නවා. අපි දැකලා තියෙනවා. අපිට මේ වගේ නිර්මාණයක් බිත්තියට උනත් කරගන්න පුළුවන් කොටසකට තෝරලා. දැන් මෙතන සමා වෙන්න. හරි. මෙතන අපි එහෙනම් පොයින්සෙටියා මලක්ම අඳිමුනේ. ඔව් නේද අපිට මේ නත්තල් නිසාම අපිට ඒක යොදා ගන්න පුළුවන්. බලන්නකෝ හරිම ලස්සනට අපූර්වට පින්තාරු කරණයත් එක්ක ඔබට නිර්මාණ කොයිතරම් කරන්න පුළුවන්කමක් තියෙනවද නේද? අපිට දැන් මේකේ මේ විදිහට දිග පෙති ඇඳ ගන්න පුළුවන්. වර්ණ කිහිපයක් යොදාගෙන නිර්මාණයකට කොච්චර ලස්සනක් ගන්න පුළුවන්කමක් තියෙනවද? හුඟාකයි කියන කාරණාවක් තමයි නිර්මාණ කරන්න වෙලාවක් නැහැ. අපිට කොහෙන්ද මෙච්චර වෙලාවක්? අපිට මේ ගෙදර තියෙන වැඩ ටිකත් කරලා ඉවරුණාට පස්සේ ඊට පස්සේ නැත්තම් කාර්යාලේ වැඩ ටික ඉවර වෙලා ගෙදර ආවට පස්සේ වෙලාවක් නැහැ නේ කියලා. හැබැයි පුංචි වෙලාවක් අරගෙන හිතටත් පහසුවක් හිතටත් සැහැල්ලුවක් මෙන්න මේ වගේ නිර්මාණයක් කරගන්නවා කියන එක. දැන් අපි මල් දෙකක් මෙතන පොහට්ටුවක් ඇන්දේ. පොහට්ටුවක්. ඔව්. ඒ වගේ ඊට පස්සේ මොකද මේකේ එක ලේයර් එකක් වේලෙන්න ඕනේ අපිට ඊළඟ ලේයර් එක අඳින්න. මේ කුඩි අපි නැවත මේ වගේ පොඩි ලේයර් එකක් යනවා කොට එකක්.
හරි, ඔය සියල්ල කතා කරමින් ඉන්න අතරතුරේදී අපි සඳහන් කරමු මේ දැන් ඔන්ලයින් පන්ති එහෙම අවසන් වෙලා දැන් ආයෙමත් පටන් අරගෙනද තියෙන්නේ මේ අපේ පන්ති කාමර අධ්‍යාපනයත් එක්ක? ඔව්, පන්ති නම් පටන් ගත්තා. නමුත් ඔන්ලයින් ක්‍රමේ තාම යනවා. මොකද ඔව් සාර්ථකයිද? ඔව් සාර්ථකයි. මොකද දුරාය ගොඩක් ඉතින් තාම අර එහෙට මෙහෙට යන්න තියෙන බය නිසා ගොඩක් වෙලාවට මේ ඔන්ලයින් කරනවා. ඉතින් ඒක ඇත්තටම ගැටලුවක් නෑ. මොකද මම ඒක අර සාමාන්‍ය ප්‍රැක්ටිකල් කරන විදිහටම කියලා දෙනවා. ඒ නිසා අර මුගකයි කියන දෙයක් නේ දැන් ඔන්ලයින් තාක්ෂණයත් එක්ක හරි අපහසුයි මෙන්න මේ වගේ කලාවක් උගන්නන එක කියන. නමුත් ඇත්තටම කැපවීම තුලින් ඒක කරගන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නෑ. අර සාමාන්‍ය විදිහටම මම කියලා දෙනවා. මොකද මෙහෙම දින දැන් අද ක්ලාස් එක ඉවරයි කියලා නෑ. මම යාට පුළුවන් වෙනකම්ම කොහොම හරි කියලා දෙනවා. අන්න ඒ නිසා තමයි ගොඩක් අය කියන්නේ දැන් මේ ඔන්ලයින් එක බය නැතුව කරන්නේ. දැන් අපි මේ විදිහට දාගත්තට පස්සේ අපිට පුළුවන් මේකේ පොඩ්ඩක් නැටි එකතු කරලා මේක සම්පූර්ණ කරන්න. ආහහ. මොන බලන්නක වර්ණ කිහිපයක් යොදාගෙන හරි ලස්සන නිර්මාණයක් අපි මේ කරමින් යන්නේ. මේකේ අපි ඊට පස්සේ නැටි දාලා මේක සම්පූර්ණ කරගන්නවා. හරි. ඔබටත් ඉවසේ ඉඳගෙන කරගන්න පුළුවන් බොහොම අපූර්ව නිර්මාණයක් තමයි අද අපි අරගෙන ඇවිල්ලා තියෙන ගෙත්තම් විශේෂාංගයට. කවදාවත් හිතුවේ නැහැ නේද මේ වගේ බෝතලයක් අරගෙන අපිට මේ වගේ ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන් වෙයි කියලා නේද? හැටම ගොඩාක්ම පහසුයි. ඇත්තටම විනාඩි ගානකදී මේ වගේ එකක් කැන්දේ ගොඩාක් වෙලා යන්නේ නැහැ. අන්න ඒකයි මේකේ තියෙන පහසු. වන් ස්ට්‍රෝක් පේන්ටින් කියන්නේ ඇත්තටම ඒක. ඉක්මනටම අපිට කරගන්න පුළුවන්. ඔව් දැන් ඔබතුමා ওই නිර්මාණ ටික අරගෙනෙද්දි මට හිතුණා දැන් අපිට ලැබිලා තියෙන කාලයත් එක්ක මේ ටික අවසන් කරගන්න පුළුවන් වේවිද කියලා. මොකද ඒ තරමටම මේ නිර්මාණය ගැන කතා කරව අරගෙන ආවේ මොනවත්ම හිතාගන්න බැරි විදිහ දෙයක්. අපිට බලන්නවත් නිර්මාණයක් තිබුණේ නැහැ. ඔව් ඔය මුලින්ම අපි බලන්න දෙයක් තියෙනවද කියලා. ඔව් අද ඒ නිසා. හැබැයි ඉතින් අවසානයේදී බොහොම ලස්සන නිර්මාණයක් ඔබට එකතු කරන්න පුළුවන්කම ලැබුණා. උන් අවසානයේ මෙන්න මේ නිර්මාණය තමයි දකින්නේ. මම ඔයාලට දෙන්නද පෙන්නන්න? ඕකට තව බීච් එකතු කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් එකතු කරලා ඕක ලස්සන කරගන්න පුළුවන්. හරි, මෙන්න බලන්නකෝ මේ මගේ අතේ තියෙන නිර්මාණය තමයි ඔබට අවසානයේදී දකින්න පුළුවන්කමක් තියෙන කියන කාරණේ මතක් කරන්නට ඕනේ. බොහොම ලස්සනයි වර්ණ යොදා ගැනීම. ඒත් එක්කම මේ සියල්ලත් එක්කම බොහොම ලස්සනට මේ නිර්මාණය කරගන්න පුළුවන්. නතරත් ළඟ වෙනවා කියලා අපි මතක් කළා. ඒ නිසා ඉතින් මේක කැමැති විදිහකට යොදා ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. ඉතින් මේ බොහොම ලස්සන නිර්මාණයක් අද අපි ළඟට අරගෙන ඇවිල්ලා ඔබතුමී අපිට කියලා දුන්නා. ඒ වගේම තමයි ඔන්ලයින් පන්ති ගැනත් මතක් කළා. අපි දුරකථනකේ සඳහන් කරන්න ඕන වැඩිදුර තොරතුරු දැන කියාගන්න පුළුවන්කමක් තියෙනවා. දැනෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අවශ්‍ය කරන දෙයක් තියෙනවා නම් ඔබට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. 071 960 81 45 071 960 81 45 කියන දුරකථනකේ ඔන්න ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. අද මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න තපස් සමග සම්බන්ධ වුණේ ප්‍රවීණ අත්කා නිර්මාණ ශිල්පිනී වර්ණෝලි සේවා මහත්මිය. බොහොම ස්තුතියි අපුරු නිර්මාණයක් අරගෙන අපි හොයාගෙන ආවට. ආයිබෝ. හරි, ඉතින් ගෙත්තම් විශේෂාංගය තුරින් ඔබෙන් සමරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. කෙටි විරාමයක් අරගෙන ආයෙමත් අපි මුණ ගැහෙමු. ගෙදරදිම කොහොමද බොහොම රසවත් කෑමක් හදාගන්නේ කියලා ඔබට කියන්න සූදානම් වෙමින් ඉන්නවා. ඒ නිසා රස විශේෂාංගයට ඔබව අරගෙන යනවා කියන බලාපොරොත්තුවත් එක්ක කෙටි විරාමයක් අරගෙන ආයෙමත් අපි මුණ ගැහෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.